ූෂය වංචාව නාස්තියස හටමගතා පිළිබඳ රට ඇත්ත කියන්නන ටෙලිවිෂන් ටෙලවකය දැන්න් අදලියන්නේ තුන්සේ පනස් දෙවැනි ටෙලිවැැේ. ඊයේ අප ලිවවේ වතුකරේ ජනතාවගේ ජීවිතයේ සහ ොඩමාල්ලගේ රැංගුම් ගැනයි නේද. එම ටෙලිවැකියට අපල අද ප්‍රතිචාර්වලට ස්තුතියි. ඊයේ විකාශය කළ ටෙලිවැකිය පමනක් හෝ දෙමල භහෂාවට පරිවර්තනය කර විකාශය කරන්නේ ක කියලා ඉල්ලීම් කිහිපයක්ම ලැබුණ. ඒ සඳහා අවශ්‍ය පීවර ගන්නම් කියන ොරන්දුව මත අද ටෙලිවැකය අරම්භ කරන්නයි මේසූදානම. ඉන්දාව ඒයේ? චන්ද්‍රයන්තුන සඳමතට සාර්ථකව ගොඩබස්සනු ලැබු අනේද. පේනොවද අගමැති මෝදී ඇතුලූ ඒ පිරිසේ සතුට දැක්කද? එකක් තක තියාගන්න ඉන්දියානු දේශපාලලක්ඥින් සඳ තරණය කරන කොට අපේ දේශපාලලක්ඥින් නාය තරණය කරන්න්නට මහත් උත්සාහයක් ධර්මින් නැවත නැවත ණය ගැනිමින් ඉන්නව හොන්දේ තිය දේවලුත්විකරනවා දැන් ඇතටමමටිකක් දැනගෙනම යනක අපේ ඇඟට ගුණයි මොකද මේ අපේ උන්දලත් මේ දහසක් ප්‍රශ්්‍රතියාගෙන ඔය විස්සයි හතලි සටේ දහෙම නේද අපිත්හඳට යනවා කියලා ප්‍රජෙක්්ට එකක් එහෙම පටන් ග්ට පුළුවන් හොදේ සමහරවිට අපේ ජනතාවගෙන ටික දෙනෙකු හෝ අේ ඒ උන්දලා හන්ඳට යන ගමනට අන අපිහත් එක්ක ගෙන අනවා කියලා කිව්ව නේද. ඒනිසා චන්දේදෙන්ට ඕන කියලා නේද. අර චිචි ව්පු රොකටුව ජාතිය රොකට්ඒකටහෙම අඒ චන්දේදෙන්ට පුළුව වන්නේද. අපිඉතින් හන්ඳෙෙන් හාල් ගෙනත් දෙනව කිවවෙල චන්දේ දුන්න ජාතියක්නී ඔය උත්තරීතර පාර්ිේන්තුව ඉන්නහැ පවාවයිඉතිං අර මේ. රොකොට්ටුවට එහෙම උදව කලා නේද ඒරොටව ගැන කියේපු කතා හ ොත්ව පුදු මහිතේ හොඳදේ එකක් මතක යා ම . ියාව හඳට රොකට් ඇරරිියට දුප්පත් මතකතියාගන්න දුප්පත්. ඉන්දියාවේ බිලියන එකයි දසම තුනකට ආසන්න ජන ගහනේ කැනිෙ කෝටි එක සී හතලිහක් විතර ඉන්නවා ආං ඒ පිරිසෙන් සියට හැටකගේ විතර. පොඩි පහේ ගානක් නෙමේ සියයට හැටකගේ විතර දින කාදායම දන්වද ඔවු! ඩොලර් තුනක් විතර වෙන්නේ. රිද ඩොලර් තුනක් විතර වෙන්නේ ලෝක බැංකෝ තමයි මේ සංඛ්‍යාලයකන ඉදිරිපත් කරන්නේ ඒක කියන්නේ ඉන්දයානුවන්ගෙන් සියට හැටකගේ දෛනික ආදායම ඩොලර් තුනක් පමණ වෙනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඉන්දයාාව පුරාම ඉඩම් අයිතිය නැති කම්කරුවන්ගෙන් පිරි ලතියෙන්නේ අරාපේ වතුකරේ ජනතාවගේ ජීවිත වගේමයි. හොඳේ අපේ වතුකරේ තේදළු නෙලන අයකුගේ දෛනික වැටුප රුපියල් හයි සියයයිකි වනේද ඒ ඇන්නෙතිං ඇමරිකානු ඩොලර් දෙක්වත් නෑහර? ඉදියාවත් බොහෝ මිනිසුන් ජීවත්වෙන්නේ තනොකළ උනබම්බු පිදුරු සහ. ලීවලින් තැනු වහලවල් සහිත පුලුස්සනලද මැටියෙන් සැදූ බිත්ති සහිත පැල්පත්වල. එමිනිස්සු දුපත්. හැබැයි ඉන්දිහාව ලෝකයේ ධනය ඇති ප්‍රධහන රටවල් දහය අතර ඉන්නවා. ඇ? ගෝලිය ධැනවත්ම රටවල් දහ අතර ඉන්නවනං ඉතින් දුපත්වෙෙන්නේෙ කොමද නේද මහාතර බීරි කතාවක්නේ ඉන්දාව සතුව පෞද්ගලික ධනයත් එක්ක. සමස්ත එකතුව ඩොලබිලියන පන්දාාස් දෙසීක විතර ? කමක් තියෙනවා කියලා තමයි ඔය දලවශයෙන් විශ්වාස කරන්න ඇමරිකානු ඩොල බිලියන පන්දාස් දෙසියක වත්කමක් ඉන්දිියාවට තියෙනකොට නේද. අපි කොහොමද අපිත්තේ වගේ තමයි හොඳේ. ආයිමොනොවයි කතානේද. අපේ තියෙනවා ඇමරිකානු ඩොල බිලියන අනු එකකට වැඩිහි නය කන්දා. කරිද සංචිතයෙමනවේ හොඳේ නෑ? ඉන්දියාවට තියන්නේ තමන්ගදානේ අපිට දීන්න අය. හරිිය? දැන් ඔය ඉන්දියාවෙච් අනගහනයෙන් සියට හැටකගේ දෛනිකාදායම ඇමෙරිකානුඩලෝ තුනක් විතරවෙන්ට පුළුවන්ද ඔවේකතමයි ඇත්ත. තමයි ඇත්ත මෙහෙමයි එහෙත් මේ වගේම තමයි හරද බරපතල ආදායම් බෙදයා මේ විෂමතාවයක් ඇති රාටක් ධනයේ ඇතිවුන් දේශපාලනක්නින් හා අඒ අයහා බැඳුුණු මේ ්‍යාපාර ජාලයක ඉඳගෙන සුර සැපවිදිනවා මෙහි වගේම තමයි හොඳේ වසරකට ඉන්දියානු රුපියල් එක් ලක්ෂ විසි පන්දාහකට අඩ්ඩු ආදාෑම් ලබන අය වැටෙන්නේ රටේදී අනාතයින්ගේ කොටසට එක් ලක්ෂ විසි පන්දහ සහ ඉන්දියානු රුපියල් ලක්ෂ පහ අතර ඉන්න ඉන්දියානුවන් අවරුද්ධකට ආදාෑම ඒගොල් අන්ට කියෑන්නේ අපේක්ෂක කොටස කියලා අපේක්ෂකන්. ඒ කුටුම්භේට ඒකයන්න ඒ පවුල් වලට අනාගතේ පිළිබඳ යම් කිසි අපේක්ෂාවත් තියෙනවා කියෙනෙක තමයි ඒකින් අර්ථගැන් වෙන්නේ. දැම් බලමුූ ඔය අසල්වැසි චීනේ ඉන්දිාවට ලගම රට. හරද ඉදියාවට ලඟම රට? චීනය අසල් වැසිය හරිද අපිටත් වැඩියම නෛදීප දුවිපර්ශය නැහිමිය යනේද දැංගොය මේ චීනයේ ආර්ථිකය ගත්තහම ඒක ඉන්දියාවේ ආර්ථිකය වගේ? පස්ගුණයක් විශාලයි කී ගුණයක් ද පස්ගුණයක් විශාලයි. චීනේ සාමාන්‍ය පුරවැසියකුගේ වාර්ෂිකාර්ථක නිමැවුම. ඇමරිකානු ඩොලර් දහතුන් දහක් විතර වෙනවා හොඳදේ ඉන්දයානුයෙකුගේ වාර්ෂිකව එම ආදායම් නිිපිවුම් ප්‍රමාණය ඇමරිකානු ඩොල දෙදාස් පන්සියකට අඩුවයි. හරිද අපත්තිතිං ඊටත් අඩුයි නැනෙ දායිීතිං කුමන කතාදනේ අපේ නම් ඉතින් දැංවුවය උද්ධමනයහෙම බිින්දුවටම වැටල තින නිසා සුපමාකට් එකට තිසිං ඇත්තටම රුපියල් දහක්ති බත්මදෑනේද ඇ හොඳට බඩකට පිරෙන්ඩ් සතතියකටම බඩුවර එට පුළුවන්ගේ තරම් මුද්මනියාඩු යපචියේ නද ල්පොල් සනි චක්ලඩ් බට චිස් හැම් මස් මාළු එලවලු මල්ල පුරූල් අරගෙන එන්ට පුළුවන් කියලා අපි නෙමී කියන්නන්නේ හොඳේ අපිත්තක්කමනා පෙන්ටපා අරමේ ජනහා සංඛයාලයකෙන අගේ කෙලොක්කුගේ නො ඒ තරමට උද්දමනේ බැහලයි කියලාහරිද? ඒමද ඇ අපි කන හැටි ලිපාදනී නැද්ද. දැන් ඇත්තටම මේ වැඩියෙන්ම දුපත් ඉන්දියාවද චීනේද එකත් බලාගෙන අමුණේද චීනේ ග්‍රාමීය ජනගහනින් සට දොල හක්්‍රාමී ජනගහනින් සිට දොළහක් ජීවත්තන්නේ දරිද්‍රතාර්රේකාවේ පහලින් . ඉන්දියාවේ මුලු ජනගහනේෙන් සීයට තිස්තුනක්ම ජීවත්වන්නේ දරිද්‍රතා රේකාවෙන් පහල. චීනයේ ආයෝපේක්ෂාව ඉන්දියාවට වඩා වසර දහකින් විතර වැඩි. අපේ නං ඉතින් ප්‍රශ්නයක් නෑනේද. අපේනං ඉතිං ඔය මේ සමහර ඉන්ජෙක්ෂන් ාහගන්නේ නැතුව හිටියොත් නේද තින් තවටි කලක් හොඳට ඉටපුළුවන්නේ. ඔයම කද ප්‍රෆෝෆෝල්ද මොනවාද මදන්න ඇනේද. එවහෙම දැක්කොත් ඉතිං ගහගන්ට එපානේද. මොකද ආවිෂ නැත්තටම නැතිවෙන්ටපුළුවන් හොද. එහෙම වනානේ? දැන් ඇත්තටම මේ සුපිරි බලවතුයෙකු වීමට හීන දකින. සුපපිරි බලවතෙකු වීමට හීන දකින හන්ඳට රොකට් අරින ඉන්දියාව දුප්පත් නම් අපි ගැන කුමන කතාදනේද. ඇ ඇයි ඉන්දියාව දුප්පත් කියල දැනගන්න එක අපේ ඇඟටත් ගුණයි හොදේ ලෝකේ දුප්පතුන්ගෙන් තුනෙන් එකක් මතකතියාගන්න. සමස්ත ලෝකේව දුප්පතුන් තුනක් කියලාගත්තොත් ඒෙන් එකෙනෙක්ඉන්න ඉන්දියාවේ අරද තුනෙන් එක අච්ජීවත් වෙන්නේ ඉන්දියාවේ හොඳේ මන්ද පෝෂණයෙන් පෙල්ල දරුවන් වැඩියෙන්ම ඉන්න ඉන්දියාවේ. හරිද ඉන්දියාවේ ළමුන්ගෙන් සිය හතලිස් පහක් මන්ද පෝෂණයෙන් පෙල්නො ඇයි ඉන්දියාව දුප්පත්. එකක් තමයින් ඉන්දියාවේ අධික ජනගහන වර්ධනය දෙවනිකාරණාව හරි වැදගත්. අපඒ වගේ මයි ඉන්දියාව දූෂණයෙන් පිරුණු රටාක්. පහල්ල සිට ඉහලටම දූෂණයෙන් පිරිණු රටක් හොඳේ ඒවගේ මයි ඉන්දියාවේ බොහෝ පිරිසකට. හරිද බොහෝ පිරිසකට අධ්‍යාපනය ලැබෙන්නේ නැත. ඒ වගේ මයි ධනය බෙදීමේ විෂමතාවේ ඉතාම විශාලයි. හරිද ඉල්ළඟටට කුල ක්‍රමය දුර්වල වැරදි කළමනා කරනේ. අපේ වගේමයි දුර්වල වැරදි කර්මනා කරනේ හරිද තව උදාහරණ රාශික්තිනවා ඉන්දාව දුපත්කමට අද ටෙලිවකේ අසන් කරන්ට අත්තපයයි හඳට ගියාට අපි වගේම දූෂි තයි හරය මතකතයා ගන්ට. ආසියානු සංවර්ධන බැංකවී අ්‍යහෙනකට අනුව ලෝකයේ දුප්පතුන් සඳහා. විශාලතම පොදු ආහාර බෙදාතීමේ වැඩ පිළිවෙලතිී ඉන්දාව හරද දූෂණය නිසා මෙම් මේ ආහාරබෙදාාදීම ඒක පවා. අවශ්‍ය අයට නියම ප්‍රමහ්ණිං වෙන්නේෙ නෑ කියලා. හරිද අවශ්‍ය අයට නියම ප්‍රමාණිං වෙන්න නෑ කියලා ආසියානු සංවර්ධන බැංකුව අධ්‍යනයක තියෙනවා. හරද අවශ්‍ය අයට නියම ප්‍රමාණික්ට ලැබින්නේ අපේ වගේ වයිනේද. එනිසා අවුරදු පහට අඩු දරුවන්ගෙන් අඩක්ං මන්ද පෝෂණයෙන් පෙෙනවා. ද වැඩිහිටියයන් ගෙන්න්සියට විසිිය එකක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා අපි වගේමයි. හැබැයි අපිට වඩා ටිකක් හොඳා. මොකද අපේ රොකොටටුව ආගේ අතක් නැතිවෙන කොට ඉන්දියාවේ චන්ද්‍රරයන් තුනනම් ඊයේ ගොඩ බැස්ස කියලා ඔවුන් අද තෙලිවැකය අවසන් කරනවා.